හැලෝ හැමෝටම ඉතින් අදත් ඉෂානේ YouTube channel එකට ආපු යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ගෙනල්ලා තියෙන ඔයගොල්ලන් හැමෝම ආස කරන විදිහ සුපිරිම horror movie එකක්. ඉතින් මේකේ නම තමයි The Woman in Black කියන්නේ. ඒ වගේම මේක ඇවිල්ලා ගොඩ දෙනෙක්ට මිස් වෙච්ච සුපිරිම horror movie එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ රංගපාන ප්‍රධාන චරිතය අපි හැමෝම දන්න Daniel Radcliffe නැත්නම් Harry Potter. එයා තමයි මේකේ මේන්ම character එක. ඒ වගේම මේ movie එකේ අවසානය ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේකේ අවසානය ඔයගොල්ලන් කොහොමදත් හිතන්නේ නැති අවසානයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ අවසානය අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඉතින් මේ හිතන්න තියෙන දේ හරියට හිතන්න නම් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එකේ මුල ඉඳන් අගටම සෙට් වෙන්න කියනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් එක්ක නැත්නම් ඔයගොල්ලන් මේ වගේ movies බලන්න ආස එක්ක නැත්නම් අනිවාර්යයෙන්ම ඔය පල්ලේ තියෙන රතුපාට subscribe button එක click කරලා අපිට තියෙන bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් time waste නොකර ගිහිල්ලා බලමු අපේ movie review එක. ඉතින් මේ ෆිල්ම් එක ස්ටාර්ට් වුණේ ගමන් අපිට මුලින්ම පේනනවා පුංචි ළමයි තුන්දෙනෙක්. ඉතින් මේගොල්ලන් සෙල්ලම් කර කර තමයි ඉන්නේ. එතන දින සෙල්ලම් බඩු වගේකින්. කොමර ටික වෙලාවකට පස්සේ මේගොල්ලන් කවුරු හරි දිහා බලනවා. ඒ උනාට මේගොල්ලන් මේ බලන්නේ කවුරු දිහාද කියලා නම් අපිට පේන්නන්නේ නැහැ. කොමර ටික වෙලාවක් මේගොල්ලන් ওই විදිහට බලාගෙන ඉඳලා ඉවර වෙලා එකපාරට නිකන් වසඟ වෙලා වගේ මේගොල්ලන්ගේ අතේ තියෙන සෙල්ලම් බඩුත් බිමට දාලා ඒවත් පාගගෙන එතන තියෙන ජනේලෙන් බිමට පැනලා මේ තුන්දෙනාම සියදිවි නසා ගන්නවා. ඊට පස්සේ අපිට පේන්නනවා මේ ළමයි තුන්දෙනාට අමතරව මේ කාමරේ තව කවුරු හරි ඉඳලා තියෙනවා. ඒ ඉන්න එක්කෙනාව අපිට නිකන් ඡායා වක්වගේ තමයි පෙන්වන්නේ නිකන් කළුවට හුරු ඇඳුමක් ඇඳගත්ත ගෑනු එක්කෙනෙක් වගේ එක්කෙනෙක් තමයි ඉන්නේ. කොමර් යන්න ওই කොටසින් පස්සේ තමයි මේ ෆිල්ම් එක හරියටම ස්ටාර්ට් කරන්නේ. ඉතින් මේනි මේ ෆිල්ම් එකේ ඉන්න මේන්ම කැරක්ටර් එක මෙයා තමයි ආත කිප්ස් කියන්නේ. මෙයාවිල ලෝයර් කෙනෙක්. ඒ වගේම මෙයාගේ නෝනා මේ වෙනකොටත් මැරිලා ඉන්නේ. ඒ වගේම දැන් ඉන්නේ මෙයයි මෙයාගේ ළමයයි මෙයාගේ ළමයව බලාගන්න ගෑනු එක්කෙනයි විතරයි. කොමර් මෙයා වැඩ කරන තැනින් මෙයාට නියෝගයක් එනවා ඉල්මාෂ් කියලා ගෙයක් තියෙනවා ක්‍රිතන් ගිෆෝඩ් කියන නගරේ. හැබැයි ඒ ගෙදර හිටපු ඒ ගෙදර අයිතිය තියෙන ඇලිස් ඩ්‍රැබ්ලෝ කියන එක්කෙනා මේ වෙනකොට මැරිලා තියෙනවා. කොමර් දැන් මෙයාව යවන්න හදන්නේ මේ ඇලිස් ඩ්‍රැබ්ලෝගේ ලිපි වගේක් තියෙනවා මේ ගෙදර පෞද්ගලික ලිපි. අන්න ඒ ටික එතනින් හොයාගෙන ඉවර වෙලා මෙයා මේ වැඩ කරන තැනට ආයිපාරක් ගෙන්න ගන්න. ඉතින් ඒ ගෙන්න ගන්න වෙන මොකුත් නෙමෙයි මේ ගේ විකුණන්න තමයි මේගොල්ලන් හදන්නේ. ඒ කියන්නේ මේ ආත වැඩ කරන ආයතනයේ මේ ඉල්මාෂ් කියන ගෙදරට අයිතියක් තියෙනවා. අන්න ඒක නිසා තමයි මේගොල්ලන් මේ වැඩේ කරන්න හදන්නේ. කොමර් මේ ආයතනයේ තීරණ ගන්න ওই විදිහට ආතර්ව මේ ක්‍රිතන් ගිෆෝඩ් කියන නගරයට යවන්නේ වැඩේ කරන්න. ඉතින් දැන් මේ ආත කරන්න හදන්නේ මේ ක්‍රිතන් ගිෆෝඩ් වලට ගිහිල්ලා මෙයාට කරන්න තියෙන වැඩ ටික කරලා ඉවර වෙලා ඉතුරු දවස් ටිකේ මෙයාගේ ළමයාවත් එහෙට ගෙන්නගෙන ටිකක් එයා එක කාලේ ගත කරන්න. ඉතින් ක්‍රිතන් ගිෆෝඩ් වලට ගිහිල්ලා අර ලිපි ටික කරන වැඩ වලට දවස් කීපයක් යනවා. ඊට පස්සේ දවස් ටිකේ තමයි මේ වැඩ ටික කරන්න හදන්නේ මේගොල්ලන්. කොමර් මේ ළමයාව බලා ගන්න එක්කෙනාටත් මෙයා කලින්ම කියලා තියෙනවා මේ සිද්ධිය මෙහෙම අපි කරමු කියලා. කොමර් දැන් එදා දවසේ මේ ආත දැන් යන්න තමයි හදන්නේ ක්‍රිතන් ගිෆෝඩ් වලට. එතනදිත් මෙයා කියනවා ඔගලන්ට එන්න පුළුවන් මේ සතිය අවසානයේ වෙද්දි මේ ක්‍රිතන් ගිෆෝඩ් වලට. එතකම් පරිස්සමෙන් ඉන්න එනම් මං ගිහිල්ලා එන්නම් කියලා මෙයා මේගොල්ලන්ටත් සමු දීලා මෙයා යනවා කෝච්චියට. ඒකම මම මෙයාගේ ළමයා මෙයාට පොතකුත් දෙනවා නිකන් එයා චිත්‍ර ඇඳලා වගේ දෙන. ඉතින් මෙයා ඒ පොතත් අරගෙන තමයි යන්නේ. කොහොමරි මෙයා කෝච්චියට ගිහිල්ලා මෙයා කෝච්චිය යන අතරතුරදී මෙයාට නිින්දත් යනවා. නිින්ද යන අතරතුරදී මෙයාට හීනෙකුත් පේනවා. මෙයාගේ අර වයිෆ් මැරෙන අවස්ථාව. ඒ කියන්නේ මෙයාගේ වයිෆ් මැරිලා තියෙන්නේ මෙයාගේ ළමයාව හම්බ වෙන වෙලාවේදී තමයි. කොහොමරි මෙයා ওই හීනෙ දැකලා එකපාරට ගැස්සිලා හැරෙනවා. හැරෙද්දිත් මෙයා කෝච්චිය තමයි ඉන්නේ. එතකොට මෙයාගේ ඉස්සරහා තව මිනිහෙක් ඉන්නවා. ඉතින් මෙයා ඒ මිනිහයන් අහනවා ක්‍රිතන් ගිෆෝඩ් පහ වුණාද කියලා. එයා කියනවා තාම පහ වුණ නැහැ කියලා. ඊට පස්සේ මේ දෙන්න පොඩ්ඩක් කතා කරනවා. මේ මිනිහයාගේ නම තමයි සෑම්. ඒ වගේම එයා ජීවත් වෙන්නේ මේ ක්‍රිතන් ගිෆෝඩ් කියන නගරෙම තමයි. ඊට පස්සේ මේ මිනිහයා මේ ආතගෙන් අහනවා නවතින්න හදන්නේ ගිෆෝඩ් ටාම්ස් වලද කියලා. ඉතින් මේ ගිෆෝඩ් ටාම්ස් කියන්නේ ඒ පැත්තේ තියෙන නවාතැන් ගන්න තැන. අන්න එතන තමයි කොමර් මේ ආතරුත් නවතින්න හදන්නේ. ඊට පස්සේ ආතර් කියන ඔව් මං එහෙ තමයි නවතින්න හදන්නේ කියලා. ඊට පස්සේ මේ සෑම් කියන මිනිහයා කියනවා අන්න එහෙට යන පාරෙම තමයි අපේ ගෙදරටත් යන්න තියෙන්නේ. ඉතින් මට යන ගමන් ඔයාව එහෙට බස්සගෙන යන්න පුළුවන් කියලා. කොමර් ඔය විදිහට තවත් විස්තර මේ දෙන්න කතා කර කර යනවා. එතනදී මේ සෑම් කියන මිනිහයා කියනවා ඔයා යන්න හදන්නේ මේ ඉල්මාෂ් කියන ගෙදර විකුණන්නද? හැබැයි ඉතින් ඒ පැත්තේ කෙනෙක්ට නම් ඒකේ කොහොමත් විකුණන්න වෙන්නේ නැහැ කියලා මෙයා කියනවා. කොමර් මේගොල්ලන් මේ කෝච්චියෙන් බැස්සර පස්සේ මේ සෑම් මේ ආතව එයා නවතන් ගන්න තැනින්ම බස්සනවා. ඉතින් බැස්සුවට පස්සේ මේ සෑම් මේ ආතර්ට කියනවා ආතව මගේ ගෙදර තියෙන මේ හරියේ. ඉතින් ඔයා කැමති නම් ඔයාට පුළුවන් හෙට අපේ පවුලත් එක්කම රෑ කෑම ගන්න කියලා. එතකොට ආත කියන ඔව් මං කැමති එහෙනම් අපි හෙට රෑට හම්බු වෙමු කියලා මෙයා යනවා මේ නවතන් ගන්න තැනට. ඊට පස්සේ මෙයා එතනට ගිහිල්ලා කියනවා මේ ඊරිද වෙනකම් මට රූම් එකක් බුක් කරලා තියෙනවා බලන්න පොඩ්ඩක් මේ කොහෙද රූම් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා එතන චෙක් කරලා බලලා කියනවා ඔයාට එහෙම රූම් එකක් කවුරුත් බුක් කරලා නැහැ කියලා. ඒ වගේම මේ මිනිහයා කියනවා මෙතන දැන් තියෙන ඔක්කොම රූම් ටික ෆුල් වෙලා තමයි තියෙන්නේ. ඔයාව ඉතින් නවත්ත ගන්න විදියක් නැහැ කියලා.
වගේම අපිට එතනින් පේනවා නිකන් ඒ මිනිස්සයා මෙයාව තියාගන්න කැමති නැති කම. කොමාර ඊට පස්සේ ඒ මිනිස්සගේ නෝන ඇවිල්ලා එයත් එක්ක කතා කරලා තීරණය කරනවා දැන් මේ රෑ වෙලා තියෙන අනිතක ඒ වෙලාවේ වහිනෝ. ඉතින් ඒ වෙලාවේ යාව කොහෙටවත් යවන්නත් බෑ මේ ආතව. කොමාර ඒගොල්ලන් තීරණය කරනවා මේගොල්ලන්ගේ උඩ තව එක කාමරයක් ඉතුරු වෙලා තියෙනවා කියලා. ඉතින් එතන මේ ආතර්ට එදා දවසේ විතරක් නවතින මේගොල්ලන් අවස්ථාව හදලා දෙනවා. කොමාර ආතර්ට ඊට පස්සේ මේ ගෑනු එක්කෙනයි කාමරේ පෙන්නනවා. ඒ පෙන්නන යන අතරතුර ආතර්යාගේ ළමයා ගැන විස්තරات ඒ ගෑනු එක්කෙනෙක් කතා කරනවා. කොමාර ආතර්ට ඊට පස්සේ කාමරේට පෙන්නුවට පස්සේ ආතර් එතන තමයි නවතින්නේ. ඒ කාමරේ ගැන පොඩි විස්තරයක් දුවොත් ඒ කාමරේ තමයි ඔයගොල්ලන්ට මතක ඇති මේ ෆිල්ම් එකේ ස්ටාර්ට් උනේ ගම. අපිට පෙන්වුවා අර පුංචි ළමයි තුන්දෙනෙක් එතන තියෙන ජනේලකින් බිමට පැනලා සියදිවි නසා ගන්න සීන් එක. අන්න ඒ ළමයි තුන්දෙනාගේ අම්මයි තාත්තයි තමයි මේකේ අයිති අය. ඉතින් ඒ දෙන්නව තමයි දැන් ටිකකට කලින් ආතර්ට හම්බුනේ. කොමාර ආතර් එදා රෑ මෙන්න මේ කාමරේ තමයි නවතින්නේ. ඒත් මේ ආතර්ට නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොමාර ඊළඟ දවසේ උදේම ආතර් මෙහෙන් ලෑස්ති වෙලා එළියට යනවා. ඉතින් මේ එළියට යන්නේ ඈ වෙන කොහෙටවත් නෙමෙයි මේ ගමේම ඉන්නවා එයාගේ ආයතනය එක්ක සම්බන්ධ පුද්ගලෙක්. අන්න එයාව පොඩ්ඩක් හම්බ වෙන්න තමයි මෙයා මේ යන්නේ. ඉතින් මේ යන අතරතුරදී මෙයා දකින්නේ ගමේ මිනිස්සුන් ඒගොල්ලන්ගේ හැසිරීම හරිම අමුතුයි. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ආතර් දැක්කට පස්සේ ඒ පැත්තේ ඉන්න මිනිස්සු ඒගොල්ලන්ගේ ළමයි එළියට බහැලා ඉන්නවනම් ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුළට දාලා දොරවල් පවා වහ ගන්නවා. ඒත් එක්ක මේ ළමයිනුත් මේ ආතර් දිහා අමුතු විදිහට තමයි ටිකක් බලන්නේ. ඉතින් මේ ආතර්ට ටිකක් හරිම අමුතුයි. ආතර් ඒව ගණන් ගන්න නැතුව එහෙම්ම යනවා අර එයා අඳුරන මිනිස්සයව හොයාගෙන. ඊට පස්සේ ඉන්න මිනිස්සු ආතර්ව දැක්කට පස්සේ කියනවා අනේ ඔයා ඇයි මෙහාට ආවේ? මොකද මම ඔයගොල්ලන්ගේ ආයතනයට දැනුම් දුන්නනේ ඔයාලට මෙහෙට එන්න දෙයක් නැහැ. මොකද මම මේ ලියුම් ටික ඔක්කොම දා ඔයගොල්ලන්ගේ ආයතනයට එවනවා කියලා. ඉතින් ඇයි ඔයා ආවේ කියලා මෙයා අහනවා. ඒ ගමන් මෙයා ලියුම් ටිකක් පෙන්නනවා මෙයාට මේ තියෙන්නේ අර මිසිස් ඩ්‍රැබ්ලෝගේ ලියුම් ටික කියලා. ඊට පස්සේ මෙයා කියනවා මට ওই ටික විතරක් මදි. එයාගේ ගෙදරත් ලියුම් වගේක් තියෙනකෝ. ඉතින් මට අනිවාර්යයෙන්ම එයාගේ ගෙදරට ගිහිල්ලා ඒ ටික චෙක් කරලා බලලා තමයි මම යන්නේ. ඉතින් ඒකට දවස් කීපයකුත් යනවා කියලා. ඊට පස්සේ මෙයා කියනවා අනේ ඒක නම් හරියන වැඩක් නෙමෙයි. දැන් ඔයා ගෙදර යන්න. මොකද ඔයාට මෙහෙ දැන් නවතැන් ගන්න තැනක්වත් නැහැ. ඒ වගේම තව පැය භාගිකෙන් ලන්ඩන් වලට යන කෝච්චියක් තියෙනවා මෙහෙට. ඉතින් ඒක නැගලා ඔයාට එහෙම ගෙදර යන්නත් පුළුවන්. එළියේ තව මිනිස්සුයෙකුත් ඉන්නවා. එයා ඔයාව ස්ටේෂන් එකටත් දා. ඒක නිසා ඔයා දැම්ම යන්න කියලා මෙයා මේ ගෙදරින් එළියට දානවා. කොමාරි මෙයා මේ මිනිස්සුර කියනවා මට ස්ටේෂන් එකට නම් යන්න ඕනේ නැහැ. මට ඕනේ අර ඉල්මාෂ් කියන ගෙදරට යන්න කියලා. ඉතින් ඒ මිනිස්සු එක පාට එකට කැමති වෙන්නේ නැහැ. කොමාරි මෙයා වැඩිපුර සල්ලි ගාණක් ගෙවලා මේ මිනිස්සයෙක් යනවා මේ ඉල්මාෂ් කියන ගෙදරට අර ලියුම් ටික චෙක් කරලා බලන්න. කොමාරි මේ ගෙදරට යන්න තියෙන මුහුද මැද්දෙන් තියෙන පාරකින්. ඒ කියන්නේ මේ පාර හැදිලා තියෙන මුහුද මැද්දෙන් වගේ. ඉතින් මේ පාර එක වෙලාවකට වතුරෙන් යට වෙනවා. තව වෙලාවකට යන්න පුළුවන් මට්ටමේ විදිහට තියෙනවා. ඉතින් ඒක නිසා මේ පාර දිගේ සැරින් සැරයට යන්න එන්න නම් බෑ. කොමාරි මේ පාර දෙපැත්තේ නිකන් තියෙන්නේ නිකන් එරෙන ගතියක් තමයි තියෙන්නේ. කොමාරි මෙයා ඔහොම යනකොට මේ කරත්තේ නැගලා මෙයා දකින්න එක තැනක නිකන් කුරුසයක් වගේත් ගහලා දෙනවා. නිකන් හරිය නිකන් සොහොන් කොටක් වගේ. කොමාරි මෙයා එකත් බලාගෙන යනවා. කොමාරි දැන් මෙයා එනවා ඒ ගෙදර තියෙන තැන්ට. ඊට පස්සේ මෙයා ඒ මිනිස්සයාට කියනවා අර පුළුවන් ද මාව තුන වෙද්දි ගන්න කියලා. එයා කියනවා ඊට පස්සේ තුන වෙද්දි එන්න අමාරුයි. එතකොට මේක යට වෙලා තියේ. මම පහ වෙද්දි එන්නම් ඔයාව ගන්න කියලා. ඊට පස්සේ මෙයා කියනවා හරි එනවා පහට එන්න කියලා. මෙයා යනවා ඒ ගෙදරට. ඉතින් ඒ ගෙදර අවට හෙන කැලයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් හරිම පාළු පාටක් වගේම මාර භයංකර ගතියක් තියෙන එක ගෙයක් කිව්වට ඒක ලොකු බංගලාවක් වගේ. කොමාරි මෙයා මේ ගේ ඇතුළට යනවා. මෙයා ගාව යතුරුත් තියෙනවා. මෙයා කොමාරි මෙහෙම ගේ ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා මෙයා මේ ගේ වටේ පොඩ්ඩක් ඇවිදිනවා එහෙට මෙහෙට. ඒ ඇවිදින අතරදී මෙයාට පොඩ්ඩක් බය හිතෙන සිදුවීම් කීපයකුත් වෙනවා. කොමාරි මෙයා ලියුම් ටිකක් හොයාගන්නවා. ඒ ගෙදර ඇතුළේ තියෙන තියෙන ටිකක් නෙමෙයි හරි ගොඩක් තියෙනවා. ඉතින් මෙයා දැන් මේ ඔක්කොම ටික චෙක් කරලා බලන්න ඕනේ. ඉතින් මෙයා දැන් කෙංගකට කියවන්න ගන්නවා මේක ලියුමෙන් ලියුම. කොමාරි මෙයා කියව කියව ඉන්න අතරතුරදී මෙයාට ඇහෙනවා මේ ගෙදර උඩ තට්ටුවෙන් සද්දයක් වගේ යනවා. නිකන් අඩි සද්දයක් වගේ. ඉතින් මෙයා කරන වැඩේ මෙයා උඩට ගිහිල්ලා පොඩ්ඩක් බලනවා. ඉතින් උඩත් හරිම භයංකාර පෙනුමක් තමයි තියෙන්නේ. කොමාරි මෙයා එක කාමර කිහිපයකට යනවා. ඒත් එක්ක මෙයා දකිනවා එක කාමරයක් තියෙන එක ලොක් කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙයා ඒක අරින්න හදන එක අරින්න බෑ. ඊළඟට මෙයා තව කාමරයක් දකිනවා. ඒක ඇරලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙයා ඒ කාමරය ඇතුළට ගියාට පස්සේ මෙයා දකිනවා ඒ කාමරය ඇතුළේ කාක්කෝඩුවක් හදලා තියෙනවා. ඒ වගේම එතන ඉන්න පැටියෙක් බිමට වැටලා ඉන්නවා. ඉතින් මෙයා කරන වැඩේ පැටිය වරන් ආයි පාරක් ඒ කෝඩුවෙම තියෙනවා. එතකොට මෙතන ඉන්න ලොකු ආකෙක් එකපාරට මෙයාගේ පැත්තට එනවා. ඉතින් ඒ වෙලාවේදී මෙයා ගොඩක් ගැස්සිලා යනවා. ඊට පස්සේ මෙයා කරන වැඩේ එතන තියෙන ජනේලයක් ඇරලා ඒ වටපිටාව පොඩ්ඩක් බලනවා. බලනකොට මෙයා දකිනවා අර පාර තිබ්බනේ ඒ පාර දැන් පොඩ පොඩ යට වීගෙන තමයි එන්නේ. ඊට පස්සේ මෙයා දකිනවා තව පැත්තක තියෙනවා නිකන් සොහොන් තියෙන නිකන් පිට්ටනියක් වගේ. එතන කළු වැඳගත් ගෑනු එක්කෙනෙක් මෙයාගේ දිහා බලන් ඉන්නා වගේ මෙයා දකිනවා. ඉතින් මෙයාත් දැන් ටිකක් බය වෙලා වගේ මෙයා බලනවා මෙතන මේ මිනිස්සු ඉන්නවා කියලා කිව්වෙත් නැහැ. වෙනකොට මේ ඉන්නේ කවුද කියලා. මෙයා එක දිගටම බලන් ඉන්නකොට ආයි පාරක් අර කාක්කා දඟල්නවා. ඉතින් මෙයා කාක්කාගේ පැත්ත බැලලා ආයි පාරකේ ගෑනු එක්කෙනෙක් ඉන්න පැත්ත බැලුවට පස්සේ ගෑනු එක්කෙනා පේන්නේ නැහැ. ඉතින් මෙයාට තේරෙනවා මොකක් හරි තියෙනවා කියලා. කියන්නේ කවුරු හරි ඉන්නවා කියලා. මෙයා කරන වැඩේ මේ ගෑනු එක්කෙනාව හොයාගෙන එයා ඉන්න පැත්තට යනවා. ඉතින් ගියාට පස්සේ එයා හරි කවුරුත් පේන්නේ නැහැ. මොකද කිව්වොත් පේන්නේත් නැහැ. ඒ කියන්නේ මේ පැත්ත ඇවිල්ලා මීදුමකින් ලොකුවටම වැහිලා තියෙන. මෙයාට ඉන්න කාවත් පේන්නේ නැහැ. ඉතින් මෙයා අහනවා මෙතන කවුරු හරි ඉන්නවද ඔහොමම කියලා. කිසිම ප්‍රතිචාරයක් නැහැ. කොමර ටික වෙලාවකට පස්සේ එතනට එනවා අර කරත්තේක ආවනේ මෙයාව බස්සන්න මිනිස්සෙක්. අන්න එයා එනවා. ඉතින් එයාව දැකලාත් මෙයා ගැස්සිලා පොඩ්ඩක් යනවා. ඊට පස්සේ මේ ආත ඒ මිනිස්සෙ එක්කම කරත්තේ නැගලා එතන තියෙන ළඟම පොලිස් ස්ථානයට යනවා. ගිහිල්ලි වෙලා එතන ඉන්න පොලිස් නිලධාරියාට මෙයාට වෙච්ච මේ සිද්ධිය කියනවා. ඒ කියන්නේ මෙයා දැකපු දේ කියනවා. එතකොට මේ පොලිස් නිලධාරියා
ධාරිය මෙයාට කියනවා එහෙම වෙන්න විදියක් නැහැ. මොකද මේ පැත්තට කිසිම මිනිහෙක් අවුරුදු ගානකින් ගිහිල්ලා නැහැ. ඒ වගේම කොටින්ම කිව්වොත් ඒ පාරවත් අවුරුදු ගානකින් කිසිම මිනිහෙක් පාවිච්චි කරලා නැහැ. ඒ කියන්නේ මේ මිසිස් ඩ්‍රැබ්ලෝගේ ළමෙක් ඉඳලා තියෙනවා. එයා මේ මඩ වගුරක එරිලා මැරිලා තියෙනවා. එදයින් පස්සේ මිනිස්සු කිසිම කෙනෙක් ඒ පාරවත් පාවිච්චි කරලා නැහැ කියලා තමයි කියන්නේ. කොහොම හරි මෙයා ওই විදිහට මේ පොලිස් නිලධාරියෙක් කතා කර කර ඉන්නවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් නිලධාරිය පොඩ්ඩක් ඉන්න කියලා එක පැත්තකට යනවා. එතකොටම එතනට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. තව ගෑනු ළමෙක් කත් අරගෙන. ඊට පස්සේ ඒගොල්ලන් මේ ආතර්ගෙන් උදව් ඉල්ලනවා. මේ අපේ නංගි වස වගේක් බීලා තමයි ඉන්නේ. ඉතින් අපේ ගෙදර කවුරුත් ඇත්තෙත් නැහැ අපිට උදව් කරන්න කියලා. ඊට පස්සේ ආතර් ඒ ළමයාට උදව් කරන්න හදද්දි මේ ළමයාගේ එකපාරට කටින් ලේ පනිනවා කැස්සක් ඇවිල්ලා. කොහොම හරි ආතර් ඉක්මනට ඒ ළමයාවත් අරගෙන එතන ඉන්න කගෙන් හරි උදව් ඉල්ලන්න උත්සාහ කරනවා. ඒත් එතනට කවුරුවත් මෙන්නේ නැහැ. අර පොලිස් නිලධාරියවත් එන්නේ නැහැ. අවසානයේදී මේ ගෑනු ළමයා එතනම මැරිලා යනවා. ඊට පස්සේ ඉතින් මෙයාට මාර මවුල් ඒ වගේ මේ ළමයාගේ අම්මටයි තාත්තටයිත් මාර මවුල්. කොහොම හරි ඊට පස්සේ මෙයා කරන වැඩේ මෙයාට නැවතිලා හිටියන එක තැන ගන්න එතනට යනවා. ගියාට පස්සේ එතන අර අයිටි එක්කෙනාගේ නෝනාව මෙයාට හම්බ වෙනවා. ඊට පස්සේ එයා මෙයා එක්ක කතා කරන ගමන් එයා කියනවා ඔය ආයි පාරක් ඔය ඉල්මාෂ් කියන ගෙදර නම් යන්න එපා. ඒ වගේම වාට පොඩි ළමිකුත් ඉන්නවා ගුවානේ. ඉතින් ඔයා යන්න ගෙදර ගිහිල්ලේ ළමයාම හොඳට බලාගන්න කියලා මෙයාට අනතුරුවන් ගෝනෝ. ඒත් හරියට මොකද්ද සීන් එකක් කියලා මෙයාටවත් තේරෙන්නේ නැහැ. ඒත් මෙයා වැඩි එක ගණන් ගන්න නැහැ. මෙයා ආයි පාරක් යනවා. අර හිටියනේ මෙයාට රෑ කෑමකට එන්න කියලා මිනිස්සු අර සෑම් කියන එක නා අන්න එයාගේ ගෙදර යනවා. ගියාට පස්සේ මෙයා එක්ක එයා කතා කරනවා. කොහොමද මේ සෑම්ටත් ළමෙක් ඉඳලා තියෙනවා. එයා මැරලා තියෙනවා. ඉතින් මැරෙන හින්දා එයාගේ නෝන ටිකක් අවුලෙන් තමයි ඉන්නේ. ඉතින් මෙයා මේ ගෙදරට එක්කන් යන්න කලින් ඒ කියන්නේ මේ ආතරව කෑමට ගෙදරට එක්කන් යන්න කලින් ආතරට කියනවා ඔයාට ළමෙක් ඉන්නවනේ. ඉතින් ඔයා වැඩි ළමයි ගැන මේ ආයිසරා කතා කරන්න යන්න එපා කියලා. ඒ වගේම මේ අර ගමේ තව ළමෙකුත් මැරුණානේ. ඒ සිද්ධියවත් එයාගේ ඉස්සරහා කියන්න එපා කියලා තමයි මේ ආතරට කියන්නේ. කොහොමද මේ කට්ටිය දැන් යනවා මේ කෑම ගන්න. ඊට පස්සේ එයාගේ නෝනවත් හඳුන්වලා දෙනවා මෙයාට. කොහොමද මේ කට්ටිය කතා කර කර ඉන්න ගමන් කෑම කනවා. ඊට පස්සේ මේ සෑම්ගේ නෝන මේ ආතරගෙන් අහනවා ළමයි ඉන්නවද කියලා. එතකොට මෙයා කියනවා උමර පුතෙක් ඉන්නවා කියලා. කොහොමද මේ සෑම්ගේ නෝන ඊට පස්සේ කියනවා අපිට ගොඩක් සල්ලි තියෙනවා. ඒත් අපේ මේ પરම්පරාව ඉස්සරහට ගෙනියන්න අපිට කවුරුත් නැහැ කියලා. ඉතින් අපිට පුතෙක් හිටියේ උනාට යා මැරුණා කියලා මෙයා කියනවා. කියලා ඉවර වෙලා මෙයා එකපාරට අමුතු විදිහට ඇසිරෙන්න ගන්නව නිකන් පිස්සු හැදිලා වගේ. කොහොමද එතනදී මේ සෑම් මෙයාගේ නෝනට සිහිය නැති වෙන වගේ ඉක්මනට බෙහෙත් එකක් දෙනවා. දුන්නට පස්සේ යාට සිහිය නැතුව වගේ යනවා. කොහොමද ඊට පස්සේ මේ සෑමුයි ආතරුයි පොඩ ඩ්‍රින්ක් එකක් දාන ගමන් මෙගොල්ලන්ගේ විස්තර කතා කරනවා. එතනදී තමයි මේ සෑම් දැනගන්නේ මෙයාගේ වයිෆ් මේ වෙනකොටත් මැරලා කියලා ඉන්නේ. ඉතින් එයා කලින් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මේ සෑම් මේ ආතර්ගෙන් අහනවා හොල්මන් විශ්වාස කරනවද කියලා. එතනදී මේ ආතර් කියනවා මං කලින් නම් එහෙම විශ්වාස කරේ නැහැ. වුණාට මගේ වයිෆ් මැරුණාට පස්සේ මට නිකන් තේරෙන්න ගත්තා එයා මාත් එක්ක තාමත් ඉන්නවා වගේ. නිකන් මාත් එක්ක එයා කතා කරනවා. මට නිකන් එක වෙලාවට එයාව පේනවා. ඒ වගේ දේවල් මෙයා කියනවා සෑම්ට. ඒ සෑම් කියනවා ඔය ලොකුවට ගණන් ගන්න එපා. ඔය ගණන් ගත්තම තමයි වැඩ වැඩි වෙන්නේ. ඉතින් ඔය ලොකුවට හිතන්න යන්න එපා කියලා. කොහමරි ඊට පස්සේ ඊළඟ දවසේ මේ දෙන්න ආයි පාරක් යනවා. මේ ආතර් වැඩ කරන කාර්යාලේ කට්ටිය අඳුරන එක්කෙනෙක් හිටියන මේ ගමේ යන්නේ එයාව හම්බු වෙන්න. ඉතින් එයාව හම්බු වෙන්න ගිය වෙලාවේ එයාගේ ගෙදර කවුරුත් පේන්න ඉන්නේ නැහැ. වුණාට එයාගේ ගෙදර පහළ තට්ටුවකින් මෙගොල්ලන්ට සද්දයක් ඇහෙනවා. ඉතින් මෙගොල්ලන් යනවා මේ පහළ තට්ටුවට. කොහමරි එතකොට මේ ආතර් දකින්න මේ පහළ තට්ටුවේ තියෙන එක කාමරයක්. ඒ කාමරේ දොර වහලා තමයි තියෙන්නේ. ඒ කාමරය ඇතුළෙන් තමයි මේ සද්දය ඇහෙන්නේ. කොහමරි ආතර් මේ දොර ගාවට යනවා. ගියාට පස්සේ මෙයා දකින්නේ දොරේ නිකන් සිදුරක් වගේ තියෙනවා. මෙයා එතනින් බලන කවුරු හරි ඇතුළේ ඉන්නවද කියලා. ඒත් එතන කවුරුත් පේන්නේ නැහැ. ඊට පස්සේ මෙයා එකපාරට දකින්න එතනින් නිකන් කවුරු හරි දුවන් යනවා වගේ ඡායාවක්. ඊට පස්සේ මෙයා ආයිපාර පොඩ බලනකොට එකපාරට එතන ළමෙක් වගේ ඉන්නවා. ඒ ළමයා එකපාරට කෑ ගහලා මෙයාට කියනවා මෙතනින් යන්න. ඔයා තමයි වික්ටෝරියා හාඩ්ලිවත් මැරුවේ කියලා. ඉතින් මේ වික්ටෝරියා හාඩ්ලි කියන්නේ අර මෙයා ගාවට, ඒ කියන්නේ මේ ආතර් ගාවට ඇවිල්ලා අර වසබීල කියලා එක ළමේ මැරුණානේ අන්න එයා. ඉතින් මේගොල්ලන් කට්ටිය කියන්නේ එයාවත් මැරුවේ මේ ආතර් කියලා. ඉතින් කට්ටිය මේ ගමේ නිකන් සැක කරන්නේ මේකට ආතර්ව. ඉතින් ඒ කාමරේ ඇතුළේ ඉන්න ළමයා ඔහොම කිය කී කෑ ගහ මේ ආතර්ට කියන උතනින් යන්න කියලා. ඊට පස්සේ කොහමරි මේ ආතරුයි සෑමුයි ඒ ගෙදරින් එළියට එනවා. ඇවිල්ලා මේ කාර් එක නගිනවා. ඊට පස්සේ මේ ආතර් මේ සෑම්ට කියනවා මේ මොකද්ද සෑම් මේ වෙලා තියෙන මේ හැම දෙයක්ම දැන් හම්බ වෙලා තියෙන්නේ මාව. ඉතින් මම එහෙම දෙයක් කරේ නෑ කියලා. ඊට පස්සේ සෑම් කියනවා මාත් දන්නවා ඔයා එහෙම කරන්නේ නෑ. ඒ වුණාට මේ මිනිස්සු ටිකක් අමුතු විදිහට තමයි හිතන්නේ කියලා. ඊට පස්සේ මේ සෑම් කියනවා හරි මං ඔයාව මෙතනින් එළියට ගෙනියන්නම් කියලා. මෙයා කාර් එකේ මෙයාවත් දාගෙන එහෙමම ඉස්සරහට යනවා. මෙහෙම ඉස්සරහට යද්දි මේ ගමේ හිටියන පිරිමි සෙට් එක අන්න ඒ කට්ටිය ඉන්න ඒ පාර අයින්නට වෙලා. ඉතින් ඒගොල්ලන් දකින්නවා මේ දෙන්න කාර් එකේ එනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ වාහනේ නවත්තනවා. නවත්තල ඉවර වෙලා අර මෙයා නවතින්න ගියානේ අර එක නවාතැන් ගන්න තැනකට. අන්න එතන හිටියනේ අර මිනිස්සෙක්. අන්න එයා එනවා එතනට. ඒ කියන්නේ මේ කාර් එක ගාවට ඇවිල්ලා. එයා කියනවා ඔයාට මං කලින් කිව්වේ වෙලාවෙම තමයි ඔයාට මෙහෙන් යන්න තිබ්බේ. දැන් බලන්න ඔයා ගියේ නැති එකෙන් දැන් වෙලා තියෙන වැඩේ මෙන්න මෙයාගේ ළමයාත් මැරලා තියෙනවා. ඉතින් ඔයාට මං කලින් කිව්වේ ඒකයි මෙහෙන් යන්න කියලා. ඔහොම කියලා දැන් හැමෝම මෙයාට චෝදනා කරනවා. ඊට පස්සේ මේ සෑම් මෙතනින් අයව ෂේප් කරන්න වගේ කියනවා මම මෙයාව දැන් මේ ස්ටේෂන් එකට දාන්න යන උගලන් කරබල වෙන්න එපා කියලා. මෙයා වාහනේ පොඩ්ඩක් පස්සට ගන්නවා. අරගෙන ඉවරලා මෙයා ආයි පාරක වාහනේක පාට ඉස්සරහට පැදගෙන යනවා. එතකොට මේ කට්ටිය හාට වෙනවා. කොමර ඔය කට්ටියෙන් ওই විදිහට ෂේප් වෙලා මේ දෙන්න හොම් යනවා කාර් එකකින්. ඉතින් මේ යන්නේ ඇවිල්ලා අර ඉල්මාෂ් කියන ගෙදරට. ඉතින් ඒ යන ගමන් මේ සෑම් මෙයාට කියනවා මේ ගමේ මිනිස්සු හිතන්නේ ටිකක් අමුතු විදිහට. ඒකයි ඒ වගේ දේවල් ඔයාට කියන්නේ කියලා. ඉතින් සමහර විට මේ ගමේ මිනිස්සු හිතනවා ඇත්ත මේ ගමට ආගන්තුක කෙනෙක් ආවට පස්සේ මේ ගමට එකෙක් කරදර වෙනවා කියලා මේ ගමේ ඉන්න මිනිස්සු හිතනවා ඇති. අන්න ඒකින් හින්දා වෙන්නේ සමහර විට මේ ආතර් ආවට පස්සේ ආතර්ව වැඩි
වැඩි මේ ගමේ මිනිස්සුත් පිළිගත්තේ නැත්තේ. කොහොම හරි ඉතින් ওই විදිහට මේ සෑම් මේ ආතර්ව අර ඉල්මාෂ් කියන ගෙදර තියෙන දැනට බස්සනවා. බස්සල ඉවරලා මේ සෑම් මෙයාට කියනවා මං 11 වෙද්දී එන්නම් ඔයාව ගන්න කියලා. එතනදී මේ ආතර් කියනවා ඔයා 11ට එන්න ඕනේ නැහැ. මොකද මං අද රෑ එළි වෙනකම් මෙහෙ කරන්න මට වැඩ වගේක් තියෙනවා. ඉතින් හෙට උදේ වගේ ඔයා එන්න එතකොට ඇති කියලා. ඊට පස්සේ ඉතින් සෑම් කියනවා තනියෙන් දැන් ඉන්න හදන. එහෙනම් ඔයාගේ තනියට මගේ බල්ලව තියාගන්න කියලා සෑම්ගේ බල්ලව දෙනවා මේ ආතර්ට. ඊට පස්සේ මේ සෑම් කියනවා මෙයාට ආතර් ඔයා පරිස්සමෙන් ඉන්නවා ඔය හෙවණැලි පස්සේ නම් හම්බ යන්න හදන්න එපා කියලා. ඉතින් එහෙම කියලා ඉවරලා මෙයා එතනින් යනවා. කොමර ඊට පස්සේ මේ ආතර් රායි පාරක් යනවා මේ බල්ලත් එක්ක රිල්මාෂ් කියන ගෙදරට. කොමර ඊට පස්සේ මෙයාට මේ ගෙදර උඩ තට්ටුවේ තිබ්බ එක කාමරයකින් හොයාගන්න පුළුවන් වෙනවා. මේ ගෙදර අර අයිතිකාර ගෑනුවෙක් කෙනෙක් ඉඳලා දිනවනේ ඇලිස් ඩ්‍රැබ්ලෝ කියලා. අන්න එයා මැරුණානේ. අන්න ඒ වගේම එයාගේ ළමිකුත් ඉඳලා දිනන එයාත් මැරලා තියෙනවා. අන්න එයාගේ නමින් ආපු එක පෙට්ටියක් මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා. මේ පෙට්ටිය තනිකරම ලියුම් තමයි තියෙන්නේ. කොමර මෙයා මේ පෙට්ටියත් එළියට අරගෙන තව මොන හරි දේවල් තියෙනවද කියලා බලද්දි මෙයා දකින්න එතන වීදුරුවට කවුරු හරි ගහනවා අතින්. ඒ අතත් මෙයාට පේන කොමර මෙයා ඒක පස්සෙන් යනවා. ඒ කියන්නේ ඒ කාමරේ පැත්තට යනවා. ඒත් එතනින් කාවවත් මෙයාට හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොමර ඊට පස්සේ මෙයා කරන්නේ මෙයාට මේ උඩින් හම්බුන හැම ලිපියක්ම වගේ පල්ලෙහාට ගේනවා. ගෙනල්ල ඉවරලා මෙයා පොඩ්ඩක් වටවිට බලද්දි මෙයාට හම්බු වෙනවා නිකන් සෙල්ලම් බඩුවක් වගේ දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් මට මතකයි කන්ජියුරින් මූවි එකක් ගත්තා. ඔයගලන්ටත් සමහර විට මතක ඇති. ඒක නිකන් කරකවන්න පුළුවන් කරකවුවට පස්සේ ඒක ඇතුලේ නිකන් ඇනිමේෂන් එකක් වගේ යනවා. කොමර මෙයා ඒක කරකවනවා. කරකවුවට පස්සේ ඒක ඇතුලේ දෙන ඇනිමේෂන් එක දිහා මෙයා පොඩ්ඩක් බලන් ඉද්දි මෙයා දකින්න ඒකට එහා පැත්තෙන් තව භයානක පෙනුමක් තියෙන ගෑනු කෙනෙක් වගේ ඉන්න. ඉතින් මෙයාව ගැස්සිලා යනවා. කොමර මෙයා එතනින් පැත්තකට වෙනවා. ඒත් එතන කවුරුත් එහෙම පේන්නේ නැහැ පස්සේ බලද්දි. ඊට පස්සේ මෙයා උඩ කාමරෙන් හම්බ වෙච්ච ලිපි ටික කියවන්න ගන්නවා. ඒ වෙලාවේදී මෙයාට එතනින් හම්බ වෙන එක්තරා ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ ඉන්නවා කපල් එකකුයි තව ළමෙකුයි. ඒ ළමයා තමයි මෙයාට මැරිච්ච ළමයා. ඒ වගේම එතන ඉන්න අනිත් දෙන්න තමයි එයාගේ අම්මයි තාත්තා. ඒ කියන්නේ අර ඇලිස් ඩ්‍රැබ්ලෝ කියන එක්කෙනයි එයාගේ මහත්තයා වෙච්ච චාල්ස් ඩ්‍රැබ්ලෝ. කොමර මේ ළමයාගේ ඇත්ත මම මේ ඇලිස් නෙමෙයි. ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට තේරෙයි. කොමර මෙයා ওই විදිහට ওই ටික බල බල ඉද්දි මේ බල්ලා මේ ගෙදරින් එළිය පැත්තට බුරනවා එක දිගට. කොමර බල්ල එකපාරට මේ ගෙදරින් එළියට දුවනවා. ඊට පස්සේ මෙයා මේ බල්ලගේ පස්සෙන් දුවනවා. ගියාට පස්සේ මෙයා යන්නේ කෙලිම අර කනත්ත පැත්තට. ඒ කියන්නේ අර කැලයක් එක තිබ්බනේ කනත්තක් අර ගෑනු කෙනෙක් හිටගෙන හිටියේ. අන්න ඒ පැත්තට යන්නේ. ඉතින් එතන සොහොන්කොත් ගොඩක් තියෙන. එතනදී මෙයාට හම්බු වෙනවා අර මැරිච්ච ළමයාගේ සොහොන්කොත. ඒ වගේම මෙයා තව ටිකක් වටපිට බලද්දි මෙයාට හම්බුනවා තව සොහොන්කොතක්. ඒකේ ගහලා තිනවා ජෙනට් කියලා. ඒ වගේම එතන යටින් තියෙනවා මේ ජෙනට් කියන්නේ මෙයා අර ඇලිස් ඩ්‍රැබ්ලෝගේ සහෝදරියෙක් කියලා. ඉතින් මේ ජෙනට් කියන්නේ ඇත්තම කිව්වොත් ඔය ගෙදර හොල්මන් කරන හොල්මන. ඒ කියන්නේ මෙයාට දැන් සැරින් සැරේට අර පෙන්නුනේ කළු පාට ඇඳුමක් අඳගෙන ගෑනු කෙනෙක්. අන්න එයා තමයි මේ ජෙනට් කියන්නේ. ඉතින් මෙයා මේ ඇවිල්ලා ඉන්න කනත්ත ගාව ජෙනට් ඉන්නේ. උනාට මෙයා එක දකින්නේ කොමර මෙයා බල්ලත් එක්ක ආයි පාරක් යනවා මේ ගෙදරටම. ඉතින් මේ ගෙදරට යද්දි මෙයා දකින්න ඒ ගෙදර ජනේලෙන් අර ජෙනට්ගේ ආත්මය අර කියන අර කළු පාට ඇඳුමක් අඳගෙන හිටිය භයානක පෙනුමක් තියෙන ගෑනු එක්කෙන ඒ ජනේලෙන් මෙයාගේ දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්ක මෙයා එක පැත්තකට යනවා. මෙයා දකින්න කොමර මෙයා ආයි පාරක් ඒ ගේ ඇතුළට ගිහිල්ලා ඒ කාමරයට යනවා. ඒ කාමරයට ගියාට පස්සේ එතන කවුරුත් පේන්න ඉන්නේ නැහැ. කොමර මෙයා ජනේලෙන් වටපිට බලද්දි අපිට පේන්නනවා මෙයා එක්ක මේ ජෙනටුත් එතන ඉන්නවා කියලා. කොමර ඊට පස්සේ මෙයාට ජනේල ගාව තිබ්බ කබඩ් එකකින් හම්බ වෙනවා නිකන් බර්ත්ඩේ කාඩ් වගේ එකක් එක්තරා ලියුම් වගේ එකක්. කොමර මෙයා ඒ ටිකත් අරගෙන ආයි පාරක් පල්ලෙහාට ගිහිල්ලා ඒ ටික කියවන්න ගන්නවා. එතකොට එතන තියෙන වෙනම කතාවක්. ඉතින් එතන තියෙන කතාව මෙන්න මෙහෙම සීන් එකක් තියෙන්නේ. ඉතින් මං කියවන මේ ගෙදර ළමෙක් මැරිලා තියෙනවා කියලා අර එක මඩ වගුරක එරිලා අන්න ඒ ළමයාගේ ඇත්ත මම්ම ඇලිස් නෙමෙයි. ඒ කියන්නේ මෙයාගේ ඇත්ත මම්ම තමයි අර හොල්මන් කරන ජෙනට් කියන එක්කෙනා. කොහොම හරි මේ ජෙනට්ට මොකක් හරි අසනීපයක් තිබිලා තියෙනවා. ඒක නිසා එයාගේ සහෝදරියෙක් වෙච්ච මේ ඇලිස් මේ ජෙනට්ගේ ළමයාව අරගෙන හදාගෙන තියෙනවා. කොහොම හරි මෙතන වෙලා තියෙන අවුල තමයි මේ ජෙනට්ට කවදාවත් ඒ ළමයාව ඊට පස්සේ බලන්න හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ මෙයා බලන්න දීලා නැහැ. ඉතින් එතනදී මේ ජෙනට් කියන විදිහට එහෙම මෙයා කරලා තියෙන්නේ ජෙනට්ගේ ළමයාට තියෙන ආදරයකටවත් එහෙම කිසි දෙයකට නෙමෙයි. ජෙනට්ට රිද්දවන්න තමයි එයාගේ සහෝදරිය එහෙම කරලා තියෙන්නේ කියලා තමයි මෙයා කියන්නේ. මොකද මේ ලියුම් හැම ගම්ම ලියලා තියෙන්නේ ජෙනට්. ඊට පස්සේ එතනදී මේ තව ලියුමක මෙයා ලියලා තියෙනවා වාට මගේ ළමයාව බේරගන්න පුළුවන්කම තියෙද්දී ඔයාව බේරගත්තේ නැහැ. අඩුම තරමේ ඔයා එයාව හරියට බෝම දාණයවත් කරේ නැහැ කියලා. එයාව මඩ ගොඩේ මෙතනම තියෙන්න ඇරියා කියලා. ඒ කියන්නේ එක දවසක් මේ ඇලිස් වයි මේ ජෙනට්ගේ ළමයාවේ මඩ වගුරකට වැටලා තියෙනවා. එතනදී මේ ඇලිස් එයා ළමයාව බේරගන්න උත්සාහ කළා නැහැ. එයා විතරයි බේරලා තියෙන්නේ. කොමරේ එතනදී ළමයා එතන මඩ වගුරේ ගිලිලා මැරිලා තියෙනවා. කොමරේ මේ බෝම දාණයේදී එයාගේ මිනියවත් එතනින් ගොඩ අරගෙන නැහැ. ඒ කියන්නේ තාමඩත් මේ මඩ වගුරේ මේ ළමයාගේ මිනිය තියෙනවා කියලා තමයි මේ කියන්නේ. කොමර ඊට පස්සේ මේ ඇලිස් කියලා දිනන දැන් මගේ ජීවිතේත් මට එපා වෙලා තියෙන. ඉතින් මගේ ජීවිතෙනුත් වැඩක් නැහැ. මම ඔය හැමෝගෙම පලි ගන්නවා වගේ සීන් එකක් තමයි එයා අනිත් ලියුම් වලින් ලියලා තියෙන්නේ. කොමර මේ ලියුම් කියවන අතරතුරදී මෙයාට හම්බ වෙන ඒ ළමයාගේ මරණ සහතිකේ මේ ජෙනට්ගේ මරණ සහතිකේ. කොමර මේ ළමයාගේ මරණ සහතිකේ තියෙන විදිහට එයාගේ බොඩි එක තාම හොයාගෙන නැහැ. ඒ වගේම මේ ජෙනට්ගේ මරණ සහතිකේ හැටියට එයා සියදිවි නසාගෙන තමයි මැරලා තියෙන්නේ. ඒ කියන්නේ බෙල්ල වල දාගෙන මැරලා තියෙන්නේ. කොමර මේ ආත මේ ලියුම් ටික කියවන ගමන් මහන්සියරත් එක්ක මෙයාට පොඩ්ඩක් නිින්ද යනවා. ඒ වෙලාවේදී අපිට පේනවනේ මේ ආත ඉන්න තැනට පිටිපස්සෙන්
කාමරය ඇතුලේ කාමරේ දොර ඇරලා තියෙන්නේ එතනින් අර ජෙනට්ගේ ආත්මය එනවා ඒ කියන්නේ මෙයාගේ ළඟට ආත්මය එනවා මෙයා දකින්නේ මෙයා නිින්ද ගිහිල්ලා තියෙන කොමරිය ආත්මය මෙයා ළඟට එනවා ආපු වෙලාවේ මේ බල්ල එක දිගට බුරනකොට මෙයා එකපාරට ඇහැරෙනවා කොමරි එතකොට මේ ආත දකින්නවා අර මෙයා ගාව තිබ්බ ෆොටෝ එකක් අර මේ පුංචි ළමයයි ඇලිසුයි යාගේ මහත්තයා ඉන්න ෆොටෝ එකක් තිබන්නේ ෆොටෝ එකේ මේ ඇලිසුයි යාගේ මහත්තයාගේ මූණ නිකන් හූරල වගේ තියෙනවා කලින් එහෙම වෙලා තිබ්බේ නැහැ දැන් එහෙම වෙලා තියෙනවා ඉතින් දැන් ආතට තේරෙනවා මෙතන මොකක්ම හරි වෙලා තියෙනවා කවුරු හරි ආත්මයක් ඉන්නවා මේ ගෙදර කියලා ඒ වගේම ආතට මතක් වෙන එක කාමරයක් ලොක් කරලා තිබ්බ උඩ ඒකේ මොකක් හරි අභිරහසක් තියෙන්න පුළුවන් කියලා මෙයාට හිතෙනවා ඊට පස්සේ මෙයා ආයි පාරක් උඩට ගිහිල්ලා කාමරේ අරින්න උත්සාහ කරනවා ඒත් ඒක අරින්න බෑ ඊට පස්සේ මෙයා ආතර් කරන වැඩේ ආයි පාරක් පල්ලෙහාට ගිහිල්ලා ලොකු පොරවකුත් අරන් එනවා මේ දොර කඩලා හරි ඇතුළට යන කොමරි මෙයා මේ පොරවත් අරන් උඩට ගියාට පස්සේ මේ වහලා තිබ්බේ දොර දැන් ඇරිලා තියෙන්නේ ඉතින් මෙයාත් දැන් ෆුල් හොල්මන් වෙලා ඉන්නේ කොමරි මෙයා මේ කාමරේ ගාවට යද්දි මෙයා දකිනවා ඒ කාමරේ ඇතුලේ පුටුවක් තියෙනවා ඒ පුටුව එක දිගටම හෙල්ලෙනවා ඒත් ඒක කවුරු පේන්න නැහැ ඒ උනාට එක කෝණකින් අපිට පේන්නන ඒ පුටුවේ වාඩිගෙන ඉන්නවා ජෙනට් ඒ උනාට මෙයා ඒක දකින්නේ නැහැ මෙයා කාමරේ ඇතුළට යනවා එතකොට ඒ පුටුව පැද්දෙන එකක් නවතිනවා ඊට පස්සේ මෙයා දකින්න එතන බිත්ති එක ලේ පාරකින් වගේ ලියලා තියෙනවා ඔබට ඔහුව බේර ගන්න තිබ්බ කියලා ඊට පස්සේ මෙයා ටිකක් බය වෙලා ඒ කාමරෙන් ඉක්මනට එළියට එනවා ආවට පස්සේ මෙයා දකින්න අනිත් කාමරේ ඇරලා තියෙනවා මෙයාට ඒ කාමරේට යන්න හිතෙනවා කොමරි මෙයා කාමරේ ඇතුළට ගියාට පස්සේ ඒ වෙලාවේ වහිනවා මෙයා ජනේලෙන් දකින්නවා ඒ කියන්නේ ජනේලෙන් බැලුවට පස්සේ එහා පැත්තේ පේනවා අපිට අර පාර අර මුහුදත් එක්ක තියෙනාන එතනම තමයි අර මඩ වගුරක් තියෙන්නේ මේ මඩ වගුර ගිලිලා තමයි ජෙනට්ගේ ළමයාව මැරලා තිබ්බේ කොමරි මෙයා දකින්න මේ මඩ වගුරෙන් එකපාරට ළමෙක් වගේ නැගිටලා ඇවිල්ලා එයා මේ ගේ පැත්තට ඇවිදගෙන එනවා ඉතින් මේක දැක්කට පස්සේ මෙයා ගොඩක්ම බය වෙනවා ඒ වෙලාවේදී මෙයා මේ බලන් ඉන්න ජනේලෙන් අත්පාරක් වගේ තියෙනවා මෙයා දකින්නවා ඉතින් මෙයා මේ අත්පාරට මෙයාගේ අතක් තියෙනවා තිබ්බේ ගමන් එතන ජනේලෙන් එකපාරට ගෑනුවෙක් කෙනෙක් කෑ ගහනවා වගේ මෙයා දකින්නවා ඉතින් මේකට මෙයා ගොඩක් බය වෙලා ඉක්මනට මෙයා පහළට එනවා පහළට ආවට පස්සේ මේ දොර එක දිගට කවුරු හරි අරින්න හදනවා මෙයා දකින්නවා ඒ වගේම එතන බල්ලත් ඒ දොර පැත්තට බුරනවා ඊට පස්සේ මෙයා දැන් ගොඩක් බය වෙලා ඉන්නේ මෙයා ඕන දෙයක් වෙන්න කියලා ඒ දොර ගාවට ගිහිල්ලා දොර ඉක්මනට ඇරලා බලනවා කවුරු හරි ඉන්නවද කියලා ඒත් පේන්නේ නැහැ ඊට පස්සේ මෙයා දොර ඇරලා ඉවර වෙලා මේ ගෙදරින් එළියට ගිහිල්ලා බලනවා කවුරු හරි ඉන්නවද කියලා ඒ වෙලාවේ වැස්ස වෙලාවක් එතකොට මෙයා දකින්න ඔය කැලේ පැත්තෙන් ළමයි ගොඩක් ඉන්නවා ඒ කියන්නේ මේ ඔක්කොම ඉන්නේ මැරිච්ච ළමයි අර මෙයාගේ ඉස්සරහා මැරුණු ළමයාත් එතන ඉන්නවා ඉතින් මෙයා මේක දැක්කම ගොඩක්ම බය වෙනවා ඉක්මනට මෙයා ආයිපාරක් ගේ ඇතුළට ඇවිල්ලා දොර වහ ගන්නවා එහෙම වහගත්තට පස්සේ මෙයා දකින්නවා ගේ ඇතුළේ අඩිපාරක් තියෙනවා ඒ කියන්නේ මඩ පාරවල් වගේ ඒ පොඩි ළමෙක්ගේ අඩිපාරවල් වගේ ඒ අඩිපාරවල් දිගේ ඊට පස්සේ මෙයා යනවා ගියාට පස්සේ මෙයා වැටෙන්නේ අර උඩ තට්ටුවේ අර පුටුවක් හෙල්ලි හෙල්ලි තිබ්බනේ අන්නේ කාමරේට ඉතින් මේ ආත ඔය කාමරේට ගිය වෙලාවේදී මෙයාට ගොඩක්ම බය හිතෙන සිද්ධි කිහිපයකට මූණ දෙන්න සිද්ධ වෙනවා දැන් මෙයා හොඳටම බය වෙලා ඉන්නේ මෙයා ආයි පාරක් කොමරි දුවලා එනවා පල්ලෙහාට ඊට පස්සේ මෙයා දොර අරගෙන එළියට යන්න හදද්දිම දොර ඉස්සරහ ඉන්න සෑම් කොමරි මෙයා සෑම්ට මේ විස්තරෙත් කියලා සෑම් එක්කම ඉක්මනට මේ කාර් එකෙන් මෙහෙන් එළියට යනවා ඊට පස්සේ මේ දෙන්න මේ වෙච්ච සිද්ධිය ගැන වැඩි විස්තර කතා කර කර ගම පැත්තට යද්දි මේ ආතර් දකින්න ආතර්ගේ අර වැඩ කරන ආයතනයේ අඳුරන කෙනෙක් හිටියනේ මේ ගමේ අන්න එයාගේ ගේ දැන් ගිනි ගන්නවා ඒ වගේම එතනට කාටවත් යන්න බෑ ඒ තරමට ඒක ගිනි ඇවිලෙනවා ඒ වගේම එයාගේ නෝනත් කෑ ගහනවා නේ මගේ දුවව බේර ගන්න කියලා ඉතින් එයාගේ දුව ඉන්නේ මේ වෙනකොට ඒ ගේ ඇතුලේ කොමරි මේ ආතර්ට මතකයි එයාගේ දුවව තමයි මේ ආතර් එකපාරක් අර දොරක් අස්සෙන් දැක්කේ ආතර් ඉක්මනට යනවා එයාගේ දුවව බේර ගන්න මේ ගිනි ගන්න අස්සේ ගෙදට ඒත් ආතර්ට ඒ ළමයාව බේර ගන්න හම්බ වෙන්නේ නැහැ මොකද ඒ ළමයා සියදිවි නසා ගන්න ඔය මොකද කිව්වොත් ඒ ළමයාට එහා පැත්තෙන් හිටියා අර ජෙනට්ගේ ආත්මය ආව පෙළඹුවා එයාව මරා ගන්නම කොමරි ඉතින් ওই සිද්ධියෙන් පස්සේ ආයි පාරක් ආතර් යනවා මේ සෑම් එක්ක සෑම්ගේ ගෙදරට ඊට පස්සේ මේ සෑම් ආතර්ට කියනවා දැන් ටිකක් විවේක ගන්න මොකද මේ ටිකේම වාට වෙන්න ඕන නැති දේවල් ගොඩක් වුණා ඒක නිසා වාදන් ටිකක් විවේක ගන්න කියලා කොමරි මේ ආතර් ඔය විදිහට විවේක ගන්නකොට මෙයා දකින්න මෙතන චිත්‍රයක් තියෙනේ චිත්‍රය ඇඳලා තියෙනේ සෑම්ගේ නෝනා කොමරි මේ ආතර් යනවා ඊට පස්සේ මේ සෑම්ගේ නෝනාව හම්බ වෙන ඊට පස්සේ මෙයා මේ සෑම්ගේ නෝනගෙන් අහනවා වගේ පුතාට මොකක්ද උනේ කියලා එයා එතනදී එකපාරටම කියන්නේ එයාගේ පුතාට මොකක්ද උනේ කියලා එයා මුලින්ම අහනවා මේ ආතර්ගෙන් ඔයා යාව දැක්ක නේද කියලා ඉතින් මේ අහන්නේ ජෙනට්ට දැක්ක නේද කියලා කොමරි මේ ආතර්ගෙන ඔව් මං එයාව දැක්ක කියලා ඊට පස්සේ මෙයා කියනවා දැන් ඉතින් ඔයා ඔයාටම දොස් පවර ගන්න එපා කියලා ඊට පස්සේ ආතර් අහනවා ඇයි මං එහෙම දොස් පවර ගන්න කියලා ඊට පස්සේ මෙයා කියනවා ඔයාට හැමෝම කිව්වා ඒ ගෙදරට යන්න එපා කියලා ඒත් ඔයා ගියා කියලා ඊට පස්සේ මේ ගෑනු එක්කෙනා කියනවා මේ ජෙනට්ගේ ආත්මය එයාගේ ගෙදර දිහරි නැත්නම් ඒ පිට්ටනිය හරි නැත්නම් කොහෙ හරි දැක්කොත් ඊට පස්සේ ගොඩක් භයානක දෙයක් තමයි වෙන්නේ ඒ කියන්නේ මේ ගමේ ඉන්න ළමයි භයානක විදියට මැරනවා කියලා ඊට පස්සේ මේ ගෑනු එක්කෙනා කියනවා මගේ ළමයාත් එහෙම තමයි මැරුනේ ඒ කියන්නේ එයාව දැක්කේ කට්ටිය නම් කිව්වේ එයා සෙල්ලම් කර කර ඉදදී වතුරට ගහන් ගියා කියලා ඒ වුණාට ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන කීර තමයි මෙයා කියන්නේ ටික වෙලාවකට පස්සේ ඇත්තටම මෙයාගේ ළමයාගේ ආත්මය මෙයාට වැහෙනවා ඊට පස්සේ ඉතින් දැන් මේ කතා කරන්නේ මේ ගෑනු එක්කෙනා කතා කරාට ඇත්තටම මෙයාගේ ළමයා තමයි දැන් මේ කතා කරන්නේ එයා කියනවා ඒ දේවල් කරන්න එයා අපිව පෙළඹුවා කියලා ඒ කියන්නේ මේ ජෙනට්ගේ ආත්මය මේ ළමයිව සියදිවි නසා ගන්න තත්ත්වයට පත් කරලා තියෙනවා ඊට පස්සේ අපිට පේන්නනවා මේ හැම ළමෙක්ම මැරුණු තැන මේ ජෙනට්ගේ ආත්මය ඉඳලා තියෙනවා ඊට පස්සේ මේ සෑම්ගේ නෝන එතන දෙන ගල් කෑල්ලකුත් අරගෙන එතන දෙන තාප්පේ මොනවද ඇඳගෙන ඇඳගෙන යනවා ඒ වෙලාවේ එතනට සෑමුත් එනවා කොමරි මේක ඇඳලා ඉවරුනාට පස්සේ මේගොල්ලන් බලනවා මේ මොකද්ද මෙයා ඇඳලා තියෙන්නේ කියලා ඒත් එක මෙයාගේ අර ඇඟේ ඉන්න ආත්මෙත් යනවා ඊට පස්සේ දැන් මේගොල්ලන් බලනවා මේ මොකද්ද ඇඳලා තියෙන්නේ කියලා එතකොට තමයි ආතර්ට මතක් වෙන්නේ මේ ඇඳලා තියෙන දේ ඉතින් ඒ ඇඳලා තියෙන දේම තමයි මේ ආතර්ගේ
පුතා මෙයාට එකපාරක් අර එනකොට එක පොතක් දුන්න එක එයා චිත්‍ර ඇඳලා තිබ්බා ඒ චිත්‍ර ඇඳලා තිබ්බකේ අන්තිම පෙටුවෙත් එයා ඇඳලා තිබ්බ ඔන්න ඔය වගේම දෙයක් ඉතින් ආතරට මේ වෙලාවේදී එයාගේ ළමයා මතක් වෙනවා එයාට එතකොටම මතක් වෙනවා දැන් ඒගොල්ලොනුත් දැන් මේ සතිය අවසානයි ඒ කියන්නේ මේ හෙට අනිද්දාම මෙහාට එනවා කියලා ඉතින් ඒගොල්ලෝ කොහොම හරි නවත්තන්න ඕන කියලාත් මෙයාට මතක් වෙනවා මොකද මෙහෙට ආවොත් තමයි මොකක් හරි අවුලක් යනවා නම් යන්නේ ඉතින් දැන් මෙයා සෑම්ටත් ඔය විස්තරය කියලා මෙයා සෑම් එක්ක යනවා මෙගොල්ලන්ට විදුලි පණිවිඩයක් හරි දෙන්න මෙහෙට එන්න එපා කියන්න කොහොමරි මෙගොල්ලන් යනවා මෙගොල්ලන්ගේ ගමේ තියෙන තැනකට එතන වහලා තියෙන ඊට පස්සේ අනිත් තැනටත් යන්න ලොකු වෙලාවක් යනවා ඒත් එතනට යන්නත් දැන් ටයිම් මදි කියලා තමයි මෙගොල්ලන් කියන්නේ ඊට පස්සේ මේ ආතර් කියනවා ජෙනට්වයි එයාගේ පුතාව එකතු කරොත් ජෙනට්ගේ ආත්මේ සමාදානයේ සැතපෙයි කියලා ඊට පස්සේ මේ සෑම් කියනවා ඒක කරන්න විදියක් නැහැ මොකද ජෙනට්ගේ පුතා තාමත් අර මඩ වගුර ගිලීර තමයි ඉන්නේ ගමේ කාටවත් එයාව ගොඩ ගන්න බැරි වුණා කියලා ඊට පස්සේ මේ ආතර් කියනවා එයාව ගොඩ ගන්න ගමේ කාටවත් බැරි වුණාට ඒත් ඔයාට පුළුවන් කියලා මොකද AI ගාව නැති දෙයක් ඔයා ගාව තියෙනවා කියලා ඒ ඉතින් වෙන මොකුත් නෙමෙයි මේ සෑම්ගේ කාර් එක කොහම හරි එදා රෑ මේ සෑම්ුයි ආතරුයි සෑම්ගේ කාර් එක යොදාගෙන මේ මඩ වගුර ගිලිලා ඉන්න මේ අර ළමයාගේ මිනිය ගොඩ ගන්නවා මේ දෙන ලොකු ගේමක් දීලා ඉතින් කොහම හරි දැන් මේ දෙන කරන්න හදන මේ ජෙනට්ගේ මිනිය වල්ලපු තැනම ජෙනට්ගේ ළමයාගේ මිනියත් වල්ලන්න කොහම හරි මෙතනදී ආතර් කියනවා ඊට කලින් අපි පොඩි වැඩක් කරන්න තියෙන ඒ කියන්නේ අපිට පුළුවන් මේ දෙන්නට එකතු වෙන්න පොඩි අවස්ථාවක් අරන් දෙන්න කියලා ඊට පස්සේ මෙයා කරන වැඩේ මේ ළමයාගේ මිනිය අරන් ගිහිල්ලා ඒ ගෙදර එක තැනකින් තියලා ඒ තැනට අර මේ ජෙනට් ලිව්වේ ලියුමුයි අර බර්ත්ඩේ කාඩුයි ඔක්කොම වටේට තියලා ජෙනට්ගේ ආත්මයට එයාගේ පුතා ගාවට එන්න අවස්ථාවක් හදලා දෙනවා එතනදී ජෙනට්ගේ ආත්මය එතනට එනවා ඇවිල්ලා ලොකු සීන් එකක් ගිහිල්ලා ජෙනට්ගේ ආත්මය එතනින් යනවා පෙන්නනවා කොහමරි ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා මේ ළමයාගේ මිනියත් අර ජෙනට්ගේ මිනිය තියපු තැනින්ම වල්ලලා දානවා දාලා ඉවර වෙලා දැන් මේගොල්ලන් මේ ඔක්කොම ටික හරි කියලා මේ දෙන්න ඉක්මනටම යනවා එහි තියෙන ස්ටේෂන් එකට ගියාට පස්සේ එතන කෝච්චියෙන් බැහැලා එනවා මේ ආතර්ගේ පුතායි යව බලාගන්න එක්කෙනයි දැන් ආතර්ට මාරම සතුරුයි මොකද එයාගේ පුතාව මෙයාට බේරගන්න පුළුවන් වුණා ඊට පස්සේ මේ ආතර් එයාගේ පුතාය එක්කත් කතා කරලා ඉවර වෙලා එයාගේ පුතාට හඳුන්වලා දෙනවා සෑම්බ කොමරි ඊට පස්සේ මේ පුතාව බලාගන්න එක්කෙන ඉන්නවනේ අන්න එයාට ආතර් කියනවා අද අපි මෙහෙ නවතින්නේ නැහැ මම යන ගමන් ඔයාට විස්තරේ කියන්නම් ඔයා දැම්ම ගිහිල්ලා මේ කවුන්ටරෙන් ලන්ඩන් වලට යන්න ටිකට් තුනක් ගන්න කියලා ඊට පස්සේ එයා යනවා ලන්ඩන් වලට යන්න ආයි පාරක් ටිකට් තුනක් ගන්න ඒ වෙලාවෙදි මේ ආතරුයි මේ සෑම්ුයි ආයි පාරක් කතා කර කර ඉන්නවම ඒ වෙලාවෙදි මෙයාගේ මේ පුතා ඉන්නවනේ පුතා එකපාරට වසඟ වෙනවා වගේ අපිට පෙන්නනවා මොකක් හරි දෙයකට ඒත් එක්කම එහා පැත්තෙන් එනවා කෝච්චියක් කොමරි මේ ළමයා මේ ආතර්ගේ අතත් අත ඇරලා මේ කෝච්චියේ පැත්තට යනවා මෙයා කොමරි කෝච්චියට පයින්න තමයි හදන්නේ කොමරි එතකොටම ආතරුයි සෑමුයි දෙන්නම දකිනවා මේ පොඩි ළමයා කෝච්චියට පයින්න තමයි හදන්නේ ඒත් එක්කම ආතර් දකිනවා එහා පැත්තට වෙලා ඉන්නවා ජෙනට්ගේ ආත්මේ කොමරි ඒ වෙලාවේදී මේ ආතර් රේල් පාරට පයින්න එයාගේ ළමයාව බේරගන්න ඒත් එක්කම එන කෝච්චියේ වීදුරු වලින් සෑම් දකිනවා එතන ඉන්නවා ජෙනටුයි ඒ ගමේ මැරිච්ච ඔක්කොම ළමයින්ගේ ආත්ම ටිකයි කොමරි ඊළඟ කොටසින් අපිට පෙන්නනවා මේ ආතරු එයාගේ ළමයි මැරිලා තමයි ඉන්නේ ඒ කියන්නේ ඒගොල්ලන් S2 ඇරලා බලද්දී ඒ ස්ටේෂන් එකේ කවුරුත් පේන්නේ නැහැ ඒත් එක්කම ගොලන් ඒ ඉන්න තැන පාටත් අමුතු කරලා තමයි අපිට වෙන්නේ. ඒ කියන්නේ 얘දෙන මැරලා ඉන්න ඊට පස්සේ මේ පොඩි ළමයා දකින්න එක ගෑනු කෙනෙක්ව. ඊට පස්සේ මේ පොඩි ළමයා ආතර්ගෙන් අහනවා තාත්තේ අරින්න ගෑනු එක්කෙනා කවුද කියලා. එතකොටම මේ ආතර් එයා දිහා බැලුවට පස්සේ ඒ ඉන්නේ එයාගේ නෝනා. ඒ කියන්නේ මේ ළමයාගේ අම්මා. ඊට පස්සේ මේ ආතර්ේ ළමයාට කියන ඒ ඉන්නවාගේ අම්මා කියලා. කොමරි එයාත් මෙයාගේ ළඟට එනවා. ඊට පස්සේ මේ තුන් දෙනාම කතා කර කර ඉඳලා එහෙන් මේ රේල් පාර දිගේ ඉස්සරහට ඇවිදන් යනවා පෙන්නනවා. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ ෆිල්ම් එක දැන් එන් කරලා දාන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම කිව්වන් මේක පටන් ගන්න කලින් මේකේ අවසානය අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා කියලා. අන්න ඒ දේ තමයි දැන් මම මේ කියන්න හදන්නේ. ඉතින් මේ ආතර් හිතුවේ මේ ජෙනට්ගේ ආත්මයට සහනයක් හම්බුවේ කියලා එයාගේ පුතාගේ මිනිහ හරි විදිහට බූම දාණය කරාම. ඉතින් ඒක ඕනවටත් වඩා හොඳට දැන් මේගොල්ලන් කරා. මොකද ඒ කියන්නේ මේ ජෙනට්ගේ පුතාගේ මිනිහ වැල්ලුවේ එයාගේ මිනිහ තියෙන තැනින්ම තමයි. ඒත් එයාගේ ආත්මයට සැනසීමක් හම්බුන්නේ නැහැ. ඒ මොකද කිව්වොත් මෙයාගේ ආත්මය ඇවිල්ලා පලිගැනීමේ චේතනාවෙන් ඉන්න ආත්මයා. ඉතින් එයා දැන් කොහොමත් දිගටම පලිගන්නවා. ඒ කියන්නේ මේ ගමට එන ළමෙක් උනත් මේ ගමේ ඉන්න ළමෙක් උනත් මෙයාගේ ආත්මය විසින් ඒගොල්ලන්ව මරලා දානවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ ආතර්ගේ ළමයාවත් මරලා දැම්මේ. ඒ වගේ මෙයා මේ මරණ ළමයින්ගේ ආත්මයකටවත් සැනසීමක් හම්බු වෙන්නේ නැහැ. මොකද කිව්වොත් ඒ ආත්ම ටික ඔක්කොම මේ ජෙනට් ගාව තියාගන්නවා. ඒ වුණාට මෙතන එක අවුලක් වුණා. ඒ තමයි මේ ආතර්ගේ ළමයාගේ ආත්මය ජෙනට්ට ගන්න බැරි වුණා. ඒ මොකද කියලා ඔයගොල්ලන් දැන් බලයි. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ගමේ ඉන්න අනිත් හැම ළමයන් වගේ මැරුණේ තනියෙන්. ඒ වුණාට මේ ආතර්ගේ ළමයා මැරනකොට ඒ වෙලාවෙදිම එයාව බේරගන්න කියලා ආතරුත් එතනට පැන්නා. එතකොට මේ දෙන්නම එකට තමයි මැරුණේ. අන්න ඒ හේතුව හින්දා තමයි මේ දෙන්නම මැරුණට මේ ආතර්ගේ ළමයාගේ ආත්මය ජෙනට්ට ගන්න බැරි වුණා. ඉතින් මේක එක පැත්තකින් බැලුවම හොඳයි. මොකද මේ ළමයා කොහොමත් මැරෙන්නේ එකේ මෙයා තනියෙන් මැරුණා නම් ජෙනට් ගාවට මෙයාගේ ආත්මය යනවා. ඒ වුණාට දැන් එහෙම ගියේ නැහැ. මෙයාගේ ආත්මයට සැනසීමක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ ෆිල්ම් එක අද ඉවර වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඕගොල්ලන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝකින් අපි හම්බ වෙමු. එහෙනම් හැමෝන්ටම සුබ දවසක්.